හිතවත් මිතුරුනි අපේ රටේ කතාවක් තියෙනවා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දෙයක් ඒක ඒ ආකාරයෙන්ම නැවතත් සිද්ධ වුණොත් ඒක පළමුව විකඩම දෙවනුව කේද වාචකයක් කියලා මිතුරුනි මේ දේ අද සිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලනීට පහුගිය අවුරුදු 10ක් තිස්සේ මිනීමරු මරා අපේ රටේ කරගෙන ගිය ඒ මිනීමරු පාලනය නැවත වතාවක් ඒ ආකාරයෙන්ම ගෝඨාධිකය යටතේ මේ රටේ ඇති වෙලා තිබෙනවා මේ නිශ්චිත මොහොත අන්නේ විකාරයක් බවට පත් වෙලා තිබෙන මොහොත ඔබ දැක්ක පහුගිය දවස්වල කැබිනට් මණ්ඩලයට මැති ඇමතිවරු පත් කරපු ආකාරය විශේෂයෙන්ම ඒක විහිළු සපෙන් උත්සවයක් බවට පත් වුණයි කියන එක බොහෝ දෙනෙක් දන්න කාරණයක් හැබැයි ඒකට එහා ගිය කේද වාර්ෂිකයේ තමයි මේ කැබිනට් මණ්ඩලයේ පත් කිරීමෙන් පස්සේ රජයේ වැදගත්ම ආයතන 158ක් රාජපක්ෂ පවුලේ වුන් අතර බෙදුණා. ඉතුරු ආයතන කිහිපය විවිධ පුද්ගලයන් අතර බෙදී ගියා. මිත්‍රවරුනි විශේෂයෙන්ම රටට බලපෑම් කළ හැකි සියලුම තනතුරු අද තියෙන්නේ රාජපක්ෂ පවුලේ යටතේ. ඒ විතරක් නෙමෙයි මේ නිශ්චිත මොහොතේට රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අලුත් බලකායක් හදලා තියෙනවා. මේකේ ප්‍රධානිය බවට පත් වෙලා ඉන්නේ බැසිල්. බැසිල් කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයවත් නැති නොම්බර එකේ කාලකන්ණි. එදා ඔහුට මිස්ටර් ටෙම්ප්‍රසන් කියලා නම තිබ්බේ. ඔහු මේ රටේ ක්‍රියාත්මක වෙච්ච හැම ව්‍යාපෘතියකින්ම 10% ගානේ කොමිස් සිල්ල පිහින්න. එකසේ වෙතත් අපේ රටේ ඉන්න බහුතරයක් හරක් ඒ කියන්නේ 69 ලක්ෂයක් කදිර ගහලා මේ විනාශය නැත්තම් මේ මිනි වල කපා ගත්තා. මිත්‍රවරුනි කෙනෙකුට කියන්නට පුළුවන් ඒ 69 ලක්ෂයේ ඉන්න බහුතරයේ අහිංසක යම තේරුම් ගත නොහැකි පිරිසක් කියන කාරණේ. හැබැයි අපේ රටේ ඉන්න සමහර නීතිඥ හරකුත් මේ වැඩේට අහු වුණා. ඒ වගේ එක්කෙනෙක් තමයි දයාසිරි ජයසේකර. දයාසිරි ජයසේකර කියලා කියන්නේ මේ රටේ ඇඩ්වාන්ස් ලෙවල් පාස් කරලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නීති උපාධියක් අරගෙන නීතිඥෙක් බවට පත් වුණ පුද්ගලෙක්. හැබැයි ඔහුත් මහින්ද රාජපක්ෂගේ පස්සේ යන්න පටන් ගත්තා. ඔබට මතක ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ එදා මහින්දත් එක්ක එකතු වෙනවද නැද්ද කියලා තමන්ගේ පක්ෂයේ සියලුම ආසන සංවිධායකයන් කැඳවලා අහපු වෙලාවේ 90%ක් කියලා තිබුණේ එපා කියන කාරණේ. හැබැයි දයාසිරිත් ග්‍රාමසේවක සිරත් කාලකන්ණි විදියට ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ යට දෙකේ එල්ලුණා. ඒ ප්‍රතිඵලයක් විදියට ඡන්ද කාලේ අන්තිමට දයාසිරිට ප්‍රසිද්ධ වේදිකාවල අඬන්න සිද්ධ වුණා. හැබැයි දැන් පාර්ලිමේන්තුවේ ඉන්න දයාසිරි ඇතුළු 16 දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්ට වැලේ වැල් නැති කාලකන්ණි තැනකට තල්ලු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාම සේවක සිරා මේ රටටත් මේ ජාතියටත් කරපු මහා විනාශයට අද වෙනකොට මානසිකව සහ ශාරීරිකව දඬුවම් විඳිනවා. දයාසිරිට මේසරේ ලැබිලා තියෙන්නේ බතෙක් පිළිබඳ අමාත්‍යංශයක්. සත්‍ය වශයෙන්ම මෙවැනි ඇමතිවරු පත්කිරීම තුළ දයාසිරිල වගේ හාල්පාරුව විහිළුවකට ලක්වලා තියෙනවායි කියන කාරණේ කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා. හැබැයි ඔවුන්ට මේ පල දුන්නේ මේ රටේ සමස්තයක් විදිහට ජනතාවගේ විඥානය සමග කරපු කාලකන්ණි සෙල්ලම. මිත්‍රෝනි අද දිනේදී දයාසිරි තමන්ගේ අමාත්‍යංශයේ වැඩ බාරගත්තා. ඔහු මේ වෙනකොට අඩුවේදම් බති ජංගියක් හඳුන්වලා දුන්නා කියලා තමයි මේ වෙනකොට ලංකාවේ මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන් මේ අඩුවේදම් බති ජංගිය මුල්ම වරට ප්‍රසිද්ධි මාධ්‍ය ඉදිරියේ මේ වෙනකොට ග්‍රාම සේවක සිරාට අන්දලා තිබෙනවා. මිත්‍රෝනි මේ 16 දෙනා නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා මනාන්ට එකතු වෙලා මනාට 3-2 බලය හදලා දීලා තියෙන්නේ රාජපක්ෂ පවුලට මේ රට හූරම් කන්න කරන අවශ්‍ය කරන වපසරිය හදන්න. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරන්න විශේෂයෙන්ම මේ ඒකාධිපති පවුල් ක්‍රමය වෙනස් කරන්න පවුල් පාලනය අවසන් කරන්න අපි සියලුම දෙනා එකවන්න සටන් කළ යුතු වෙනවා. මිත්‍රවරුනි යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. ඒ නිසා ඡන්දදායකයන්ට අනුව තමයි පාලනය නිර්මාණය වෙන්නේ. මින් ඉදිරියටවත් ඔළුව කල්පනා කරලා වැඩ කිරීම අපි සියලුම දෙනාගේ කාර්යභාරය වෙලා තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි අර්ගලෙන්තර ජයග්‍රහණයක් නොමැති බව සිහිපත් වාගෙන අපි සියලු දෙනා කටයුතු කරමු. ඔබ සැමට ජය.